मुलु दाम पासल गुड़े नगिन लेते के महादल दे अम्मा पाल ओहे लटना मकुदा जांगे ती मगे गांठे ने ताटू वेने मे 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 मुदलाली ओए कथा वहा मिल रास कर गन नेतन अभी एक मोहदाको मेदन इन्ने मुना उना तभी बौद्ध होने मुदलाली हरी हरी जांगे ती अभी मे वैडेट मकद करन दे मुदलाली किया क्वेदन करन लैस्तीद अथवा हकत ने एसी नाम कहता नहीं निकालने लग रहा नॉन है ये कहता है अभी लुकू पालन को दिया था हाँ पो बड़े ना नॉन है ये बड़े रुपया तो हाँ कितना दिसे दिस गए नहीं बेल ये लड़िया खड़ू है मुदलाली रुपया पांच सी अध्यन देखो मंगेना अध्यन ना හොඳ අලුත්ම අලුත් පාලං කොඩියක් අලුත්ම එකක් 500කට එහෙමනම් අපි එහෙම කරමු ඕන්නම් බැරිය ඉතින් ওই පාලං කොඩිය මුදලාලගේ නම ලොකු අකුරෙන් අඳින්න එහෙමනම් ත්‍යාගශීලී සද්දුණවත් ජෝණ සප්පුවාමේ මුදලාලි කියලා ඒක ලියව ඔව් ඔව් මොකමනුස්ස අනින්නේ දැම්මම ගේන්න ඕන කොඩිය ඈ මම සල්ලි දෙන්න දෙන්න මේ මේ දැම්මම යනද කියන්නේ ඔව් අරගෙන අරගෙන නංගලා ටික හරි හොඳයිනේ මං එන්න කලින් වැඩේ පටන් අරගෙන තියෙන ඔව්වයි गस्पड़ गया यार ये कहती पूर्व जॉब पे करने एक तरफ एक ने मैं विक्रम आई अपने बाप का क्यों हुआ सरसरी वाले टीटी को लगा नेपाई किया ला ये मुको दे परिसरे दूषित है मेरे इंदा माती तांगी ती हम तमाई नांगी मैं कहती विक्रम अनि तो को माय पॉलिथीन का नॉन सरसरी वाला टर अपने नोगे नहीं ना किधी मोड़ का मकने द अपो मैं आज के ना मोड़ का था मटकी आने तीन नेट एटी का मत आवाज मुको है केंद्रीय मगिया केंद्रीय नेता अरे मुकोर मुकोर तो पालांग कोड़ी है नमक हांडा की हुई है मामी तीन ओके वगैरह तरंगी चीनी ऐने सुकतंग कोई हो
අර කියමනක් තියෙනවනේ යන යන පැත්තට ගහවුළු අස කියලා. නේ? ආ 500ක් නෙවෙයි. ඕකට රුපියල් 800ක් කියලා කියන්න තිබුණේ. මේ 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 වැඩි තණ්හාව හොඳ නැහැ. යන් යන් යන්. කොහොමින් කොහොම හරි දහම් පාසල දියුණු වුණොත් තමයි හොඳ. දහම් පාසල පිරිහෙන එක හේතුව මන් දකිනවා. ඒ මොකද ගුරුඟුරු? අපේ ළමයින්ගේ උනන්දුව මදිකම. ඕවා දරුවන්ගේ විතරක් නෙමෙයි දෙමව්පියන්ගේත් වැඩදී. ඉස්කෝලේ යවන්න තියෙන ඕනෙකම දහම් පාසල යවන්න ඕනේ නැහෙනේ. මන් දකින විදියට ඔය සියලුම දෝෂවලට මුල දහම් පාසල් සේවයේ නොමිලනේ ලබා දෙන්නේ. අන්න ඒකයි. ආන්හරි ආන්හරි ඔය නිකන් උගන්නන එක තමයි ඔකට මූලිකම හේතුව. හැබැයි ඉතින් කවදා හරි දවසක අපේ මිනිස්සුන් කරත්තරන් නිකන් දුන්නත් එපා කියයි. හැබැයි ඉතින් කතාවට නම් කියන්නේ දෙමළ පත්‍රේ උනත් නිකන් දිනව නම් ගන්නවයි කියලා. දෙමළ ආම්බුදන්නේ. ඉතින් අදම කරන්න බෑ. දැන් බලන්න ගියාම අපිට මුකුත් කරන්න වැඩක් ඉතුරුලා නැහැ නේ මෙතන. ඒකනේ මාධ්‍ය බලන් හිටියේ. ඔව්. අපි හිතුවට වැඩිය ළමයි හරි උනන්දු මේ වැඩ උන. ඩොටිනෙන්ද තේ අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඔව්. ගමේ වැඩේනේ. හැබැයි ඉතින් තේ නම් අපේ දිහෙන් නෙමෙයි. එහෙනම් කොහෙන්ද? කෝපි කඩේ. කෝපි කඩේ හාමිනේ දුන්න මේ තේ ටික ගිහින් දෙන්න කියලා. ඩොටිනෙන්ද? විදුටි ගෙනාවා. විදුරටි ගෙනව නම් අනිත් රාජකාරියක් කරමුකෝ. ඒ කියන්නේ තේ බෙදන්නද? ඔව්. එහෙනම් ඔය නංගිලා ගිහිල්ලා අර වැඩ කරන අයට තේ බෙදලා දෙන්න. හා. ආ දොස්තර මාත්‍යෝ.
අඩිමි වාත් ඇතිම දෙන්නකෝ ඈ දෙන්න දෙන්න ඔන්න වික්‍රම මහත්තයෝ අපේ මුදලාලි කිව්ව විදිහටම ඔන්න පාලංකොඩිය ගෙනත් දීලා තියෙනවා බොහොම හොඳයි බොහොම හොඳයි මං හිතුවේ මුදලාලිට අමතක වෙලාවක්ද කියලා නෑ මුදලාලි උවමනාවෙන් අමතක කරුවොත් මිසක් කවදාවත් අමතක වෙන්නේ නෑ එහෙම කියන්නත් එපා ඩිංගි මහත්තයෝ තවත් ඕන තරම් ඒ වගේ මිනිස්සුන්ට සිද්ධ වෙනවනේ දැන් බලනකොට කලින් හිටපු මුදලාලි නෙවෙයි නේද සුකතම්මා වික්‍රම මහත්තයා මොකද එහෙම කියන්නේ නෑ 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 මේකනේ කොහොම වුණත් මුදලාලිගේ තණ්හාව ටිකක් හරි අඩු වුණානේ අඩුම ගානේ මේකට මේ රුපියල් 1000ක්වත් වියදම් වෙන්න ඇතිනේ ඔව් 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 මේ කොඩිය අපි දහම් පාසලේ නම දාමු නේ 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 නම ගහන්න තමයි හිතියේ කොහෙද ඉතින් ඒකට වෙලාවක් නෑ නේද දොස්තර මහත්තයා ඔව් ඔව් මේ වැඩස්සේ ඕව කරන්න බෑ අපි ඕක පස්සේ ගහමු ඔව් නේ අපි අපි පස්සේ යන්නේ පස්සේ යන්නේ ඈ දැන් ඔහොම ඔව් ඇගිල්ලද මොකද රොටිය මෙච්චර පරක්කුල විදියේ දාමිනේ ඊයේ නෑ වැස්සට ධර්මඩු සේරම තිබුණා මට කොහොමද ඉපපත් කරගන්න බැරි වුණා මාත් ඉතිරි අද උදේ බෑග් ඇටියට දහම් පාසලේ උත්සවේ හේතුලයි මේ තන කළ ගන්න හාමිනේ මට වැඩ ගොඩාක් තියෙනවා ඒකට මම කැම හදන්න ඉපා මට තෝරන්න නෑ අනේ ලොකු දෙයක් හාමිනේ බණ්ඩ උඹ එන්නේ නැද්ද මේ ගමන යන්න දැන් හොඳටම පරක්කුත් වෙලා එහෙම කියලා බෑනේ පියුම් මාමේ උස්තවේකට යනකොට ටිකක් පිළිවෙලකට යන්න ඕන පනාව තියනවා පොඩ්ඩක් දෙන්නකෝ අනේ මගේ මොකුත් නැහ ඉඳපන් පනාව මෑ උඹ එන්නේ නැත්තම් කියපන් මටවත් යන්න හරි 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 අනිත් එක පොරොන්දුක් වුණොත් ඒක ඒ වෙලාවට යන්න ඕන හරියට හරි හරි ඉක්මනට එන්න පොඩ්ඩක් ඉන්නකෝ හරි ආ සුනිවල් මහත්තයා කොහෙලා ඉදාවේ මම ඊයේ රෑ ආවේ නාලන් ආහා කොහමද උස්සේ වැඩ කටයුතු තියෙන්නේ චාමිට ලස්සනට කරුණා ඕ ඉතින් ඒ වුණාට මුදලාලිය වෙච්ච තියෙන අපේ මාමා පින් අතේ වැඩවලට කවදත් අකමැතින් රාලාමි ඒක රාලාමි දන්නෝනේ මම මේ රාලාමි හම්බෙන්නත් එක්ක හිටියේ අර මම ඉල්ලගත් රුපියා 5000 ඔව් පිටියා ගන්න අපු මේක මට හදිස්සියක් නැහැ ගන්නකෝ ඉතින් ආයි හදිස්සියක් උනව ගන්න බැරි ආ මොකෝ මේ දෙන්න සුනුවල් මහත්තයා තින්නේ මාර වැඩක් නේ වෙලා තියෙන්නේ ආ ඊයේ උසවෙට දාපු කොඩි හොරු කපලා හොරු කපලා ඔව් මේ මුදලාලි පින්කමට අරන් දුන්න අලුත්ම කොඩිය කපලා ඒ කොඩිය විතරද අඩු ඔව් එහෙනම් මේක මාගේ අතුරු වලට දන්නේ එහෙම කියන්නේ පස්සේ මම මහත්තය සමහර තුන්දලාගේ තරහකාරය කරාද කවුද දැන් හාමුදුරුවෝ මොකද කියන්නේ හාමුදුරුවෝ නම් කියන්නේ පාඩුවේ ඉඳිමු කියලා ඕකටත් අපි යන්න පන්සල් පැත්තේ මේක නම් මගේ ඉතිහාසය කරපු වැඩ. අව කොහොමද දන්නේ මම? අර බලන්න 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 බලන්න. අපි ඕනම නම් තව එකක් ගෙනත් දාමු. බලන්න. මාතෙලි. ආව ආව. අමෙන්ගේ හපන්දා මල. මල වෙන කරන්නේ මොකද ඇති? තමුන් කරපේකේ පළවෙනි පාකේ තමුන් දෙන්නේ. ඔව්. තල වැපිරුවාම තල් ලැබෙනවා මිසක් කෞපි හරි වී හරි ලැබෙන්නේ නැහනේ. දැන් වෙච්ච දේ වුණා. අපි දැනගන්න ඕන කවුද මේක කරේ කියලා. මෙහෙ. ඉතින් සුනුවල් මහත්තයා එහෙම මේක දැක්ක කෙනෙක් නැහනේ. ඒක තමයි. මොකද නැත්තේ? මොකෝඩි මහත්තයෝ එකපහටම නිකන් සලිත වුණේ
නැහැ එහෙම නෑ මේ 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 කඩියෙක් කෑවා. විස්තර මහත්තයෝ කවුද දැකලා තියෙන්නේ? වෙන කවුරුත් නෙවෙයි. තමුන්ගේ හෘද සාක්ෂි. අර මුද කන්ද පන්සලේ හැමදෙර කලබලෙම ගෙවඩින්. උපාසක මහත්තයෝ. ලොකු හැමදෙරනේ. සුපත්. පොඩි හැමදෙර ඉන්නවද? පොඩි හැමදෙර කොළඹ වැඩියා. ආපහු මෙහාට වඩින්න දවස් දෙකක් විතරයි. ඒ ගාමසේක මහත්තයත් ඉන්නේ. සුපත්. හැමදෙර වැඩියේ මොකක් කරි වුණාද? ඔව්. පොඩි හාන්දුරන්ට පානමක් උගන්වලා යන්න. අර දෙන්නටත් එක්ක. වෝ! හේ! දනයි. උඹ බයිච්ච හැටියට නම් උඹ හොඳ මුර රස්සාවටම තමයි. ඈ? අනෙත් පාලයන් යන්නේ. දවල්ට නම් ඔය ඇටි කුකුළු සද්දෙටත් බය ඒක ඇත්ත. උඹට පුළුවන් නම් රැට ඇවිල්ලා මාව බය කරපම් බලන්න. මගේ ඉස්සරහට මහසෝනාවත් මං බය මට බය දුවනවා. මහසෝනා? ඔව්. මහසෝනා? ඔව්. මම මහසෝනා ගැන උඹ කිව්වහම මම මේ කියන්න ආපු එකත් මට අමතක වුණා. මොකක්ද උඹ ඔය කියන්න ආපු එක? මේ හොඳයි. ඈ. එහාට එන්නු. යන්කෝ. එන්නු කියන්න. මම නම් කියන්නේ මේක සම්පූර්ණ වැරද්ද අපේ මනුස්සයාගේ. දින්ගි මහත්තයාට කලින් දෙන දැනුමක් අපේ මනුස්සයාට දෙන්න ඕනේ. ඒ දිනෝ අද කාලේ හුව දෙනෙක් තමුන්ගේ මිනිහගේ වැරද්ද වහගන්න සුදුහුණු ගණ කට්ටිය තමයි ඉන්නේ. බලාගෙන ගියාම උඹේ කතාව නම් රත්තර. උරුම් ගොයියෝ. පොඩි හාමුදුර මුණ ගැහෙන්නේ පන්සලට යන්නේ නෝයි මාත් එක්ක. මේ ඉන්නේ සුවඳයි. බණ්ඩු. පොඩි හාමුදුර මෙහාට වඩිනවයි. ඈ. ඇයි පොඩි හාමුදුරන්ට වෙන වැඩ නැහැ කියලා හිතුවද? අන්න ඔහෙටයි සුගතංගෝයියටයි පන්සලට එන්න කිව්වා. ඈ. ඔව්. හත් කළාමයි. ඔයලා වැරදි වැඩ කෙරුවේ සිංහය වගේනේ. දැන් මේ ගැරඬි වගේ ඇඹරෙනවා. මේ අපි වගේ පොඩි එකෙක් ඔය වගේ වැඩක් කළා නම් මේගොල්ලෝ එන්නේ උඩ පැනපැන අපිට දඬුවම් දෙන්නේ. එහෙම තමයි දුවඳ අයියේ. ලොකු මිනිස්සු වැරදි කෙරුවට දඬුවම් දෙන අය අඩුයි. මේ ඒ කාලේ ගියා. ඔව් නියම වැරදිකාරයාට නියම දඬුවම දෙන කාලයක් දැන් ඇවිල්ලා තියෙන්නේ. පොලි මුදලාලිටත් ඉගෙන ගන්න හොඳ පාඩමක් තියෙනවා. ඈ ඒ මොකටද කුරුම්මාන්? තමුන්ගේ ගෝලියෝ තමුන් ළඟ ඉන්න අය කරන හොඳ වැඩ මොක වෙතත් කරන නරක වැඩ වලට වග කියන්න ඕන හාම්පුත්තු. ඒ අය කරන හොඳ වැඩ කොහෙද තියෙන්නේ කුරුම්මාන්? නේද ඉංගි මහත්තයෝ? ඔහෙල වගේ වැරදි වැඩ කරන අය ළඟ තියාගත්තම කොයිතරම් වැදගත් මිනිස්සෙකුට වුණත් ලැබෙන්නේ අපකීර්තිය නින්දා. එනිසා